රනිල් 13 ක්‍රියාත්මක කරනවා. සිංහල දෙමළ නායක සුසංයෝගයකින් රටට වේගයෙන් ඉදිරියට යා හැකි බව ජනාධිපති කියනවා. 13 වෙනි සංශෝධනයෙන් දෙන්න નિયમિત බලතල නෙවෙයි සුනාමි සහනවත් උතුරට දෙන්න එපා කියන රටක මිනිස්සු සිංහල දෙමළ නායක සුසංයෝගයක් හැදෙන්න ඉඩ දෙයිද? හාමුදුරුවරු ඒකට විරුද්ධවත් පාරට බහීවි. වීරවංස, ගම්මන්පිල, වීරසේකර, කුමාරතුංග වැනි ඒකීය රාජ්‍යකම ඉන්න ඕනේ කියන අය මැරෙන්න හදයි. 13 වන සංශෝධනය ප්‍රකාරව පළාත් සභාවලට බලතල දුන්නොත් සිද්ධ වෙන වරද මොකද්ද? පළාත් පොලිසිය හැසිරවීමේ බලය මහ ඇමතිට යනවා. ඉඩම් බලතලත් පළාත් සභාව විසින් හසුරවන තත්වයක් උදා වෙනවා. රටේ සමස්ත පාසල් සංඛ්‍යාව 10172. ඒ අතරින් ජාතික පාසල් සංඛ්‍යාව 375යි. පළාත් සභා මගින් අධ්‍යාපනය හසුරවන එක අපි කවුරුත් පිළිගන්නවා. ලොකු නරකක් වෙලා නැහැ. අනවශ්‍ය වැය බරක් කියන එක හරි. ඒත් ජාතික අර්බුදයේ එක් පරිපාලනමය අවුලක් ඒකෙන් විසඳෙනවා නම් ඒ ගැන සලකා බලන්න වෙනවා. පළාත් සභාව සෞඛ්‍ය විෂය පිළිබඳ තීරණ ගන්න එක අපි පිළිගන්නවා. වයඹ පළාත් සභාව පරිසර අධිකාරියක් පිහිටුවා තිබෙනවා. එසේනම් පොලිස් බලතල සහ ඉඩම් පිළිබඳ පළාත් සභාව තීරණ ගත්තම මොකද වෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ LTTE එක උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් දිනා ගන්න අරගල කරපු එකේ. දකුණේ අය හිතනවා ඉඩම් සහ පොලිස් බලතල උතුරු නැගෙනහිර පළාත් සභාවලට ලැබුණාම එතන වෙනම රාජ්‍යයක් බිහි වෙයි කියලා. ෆෙඩරල් කියන වචනයටත් සිංහල මිනිස්සු බයයි. ඉන්දියාවෙත් ඇමරිකාවෙත් තියෙන්නේ ෆෙඩරල් පාලන ක්‍රම. ඉන්දියාවේ ප්‍රාන්ත පාලනය තුළ පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක වුණා කියලා ඉන්දිය ඒකීයභාවයට බාධාවක් වෙලා නැහැ. ඔවුන් ඒ අනන්‍ය වෙනස්කම් තියාගෙන ඉන්දියානුවන් හැටියටම එකට හිටගන්නවා. මේඩ් ඉන් ඉන්දියා කියලා ලෝක ප්‍රසිද්ධ සින්දුවකුත් හදාගෙන ගායනා කරනවා. ඒක ඕනෑම ප්‍රාන්තයක කෙනෙක් කැමැත්තෙන් කියන සින්දුවක්. ඉතින් උතුරේ ෆෙඩරල් පාලනයක් ඇති වුණත් ඇත්තටම දකුණට ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් නීති මගින් ක්‍රියා කරන්න පුළුවන්. මේක සහෝදර ජාතීන් බෙදා හදාගෙන ජීවත් වෙන රටක් බවට පත් වුණොත් ජාතීන් අතර අසමගියත් දුරු වෙලා යයි. මේක ඇත්තටම නිදහස දිනාගත්තු ගමන් කරන්න තිබුණ වැඩක්. ඒ කියන්නේ අතීත දෙමළ නායකයෝ අයිතීන් ඉල්ලන්න පෙර අපේ රටේ පාලනය කළ නායකයෝ ෆෙඩරල් ක්‍රමය ස්ථාපිත කරන්න තිබුණා. දෙමළ මිනිස්සු ෆෙඩරල් පක්ෂය හැදුවේ අයිතීන් නොලැබුණු තැන. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව අයිතීන් ඉල්ලපු කාලයක් තිබුණා. එතකොට දකුණේ මැරයෝ දාලා දෙමළ මිනිසුන්ගේ ඔලු පැලුවා. අමිර්තලිංගම්, චෙල්වනායගම් වගේ අය වඩුක්කොඩේ සම්මේලනය පවත්වලා 1976 තරම් ඈතකදී වෙනම රාජ්‍යයක් දිනාගත යුතුය යන්න ප්‍රකාශයට පත් කළේ සිංහල නායකයෝ ඔවුන්ට සාධාරණ අයිතීන් දෙන්නේ නැහැයි කියන එක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ. JR ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය වගේ සේරම යුදවාදී නායකයෝ රනිල් 13 පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක වැදගත් අදහසක්. ඒත් එයාට යටි අරමුණක් තියෙනවා. හරි ගියොත් දෙමළ ඡන්ද ටික ඩැහැගන්න, බැරි වුණොත් දකුණේ ජාතිවාදය අවුස්සලා තමන්ට එරෙහිව නැග එන විරෝධතා යටපත් කරන්න. අවංකව බලය බෙදීමට කැමති ජනයාගේ පවා සහයෝගය රනිල්ට මේ මොහොතේ නොලැබුණේ ඒකයි. රනිල්ට දැනුවත්ව ලැබෙන්නේ රාජිත වගේ අයගේ සහය විතරයි. සාගල, වජිර, රුවන් වගේ අයට මේ ගැන මෙලෝ අදහසක් නැහැ. රනිල් හෙට බලය බෙදන්න විරුද්ධ වුණොත් මේ අයත් විරුද්ධ වෙනවා. රනිල් කියනවානේ තමන් ජනප්‍රිය තීන්දු නෙවෙයි ගන්නේ නිවැරදි තීන්දු කියලා. එහෙමනම් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා. සමහර විට කිසිම අවුලක් නැතිව වැඩේ ක්‍රියාත්මක වෙයි. හාමුදුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් ගිනි තියාගනීද? කවුරු ගිනි තියාගත්තත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ඕනේ. රනිල් කොන්ද පණ තියෙන නායකයෙක් නම් එහෙම හිතන්න වෙනවා. සටහන විමලනාත් විරරත්න.